කොයි තැනතද මම යන්න ඕනි, මොනවද මම කරන්න ඕනි, මොනවද මම ඉගෙන ගන්න ඕනි දේවල්, තව මගේ ක්වොලිෆයි කරගන්න ඕනි දේවල් මොනවද, මෙන්න මේ දේවල් ගැන හිතන්න පුතේ. නිතරම නරක පුදුණු පුරුදු හඳුනා ගන්න. ඔයාගේ නරක පුරුද්ද මොකද්ද? මම මගේ නරක පුරුද්ද මොකද්ද? මම අකීකරුයිද? මම කීන දේ අහන්නද? මම කලබලයිද? මට ඉවසීම නැද්ද? එහෙනම් ඒ නරක පුරුද්ද අයින් කරගෙන ඒ නරක පුරුද්ද හොඳ පුරුද්දක් බවට පත් කරගන්නේ කොහොමද කියලා කල්පනා කරන්න. ජීවිතේ පුතේ යන්නම් එන්නම් වාලි, ඉස්කෝලේ යන්නම් වාලි, අම්මා පන්නන්නම් වාලි, තාත්තා කෑ ගහන්නම් වාලි නෙමේ පුතේ. තමන් තමන්ගේ ජීවිතේට තමන් තමන්ට වටිනාකමක් දෙන්න ඉගෙන ගන්න මග පැටියෝ. කොහොමද මම ඉස්කෝලේට එන්නේ? මම මොකටද ඉස්කෝලේට එන්නේ? මම අම්මා කියන නිසා ඇයි මං ඉස්කෝලේ යන්නේ? මං අම්මා කියන නිසා තාත්තා කියන නිසා ඉස්කෝලේ යන්න ඕනේ? මං අම්මා කියන නිසා ටීචර් බයින නිසා හෝම්වර්ක් කරන්න ඕනේ? මම මට මේ දේවල් කරගන්නේ. තමන් තමන්ට වටිනාකමක් දෙන්න පුරුදු වෙන්න මගේ පැටියෝ. එතකොට ඕගලන්ට පුළුවන් වෙනවා ජීවිතේ ජය ගන්න. ඔයාගේ අම්මට තාත්තට සතුටක් දෙන්න, ඔයාට උගන්නපු ගුරුවරුන්ට ගෞරවයක් දෙන්න, සතුටක් දෙන්න ඔයගලන්ට පුළුවන් වෙනවා. මං ඉස්කෝලේ එන්නේ මං මගේ ජීවිතේ වෙනුවෙන් මං ඉගෙන ගන්න ඕනේ, මගේ අම්මා තාත්තා වෙනුවෙන් මං ඉගෙන ගන්න ඕනේ, මම මේ තැනට යන්න ඕනේ, මගේ රටට මම සේවයක් කරන්න ඕනේ, මගේ ජාතියට මම ගෞරවය කරන්න ඕනේ, මගේ අම්මා තාත්තා දුක් විඳපු දේවල්ට මම ගෞරව කරන්න ඕනේ කියන දේ, ඒ දේවල් හිතාගෙන තමන් තමන්ගේ ජීවිතේට වටිනාකමක් දෙන්න පුතේ. තමන් අන්නේ ඒ වගේ නිර්මාණශීලී පුද්ගලයෙක් වෙන. අන්න එතකොට ආ මේ සියල්ලෙන් පරිපූර්ණ වෙනවා. විනය, ශික්ෂණය, මේ සියල්ලෙන් ආ පරිපූර්ණ වෙනවා පුතේ. ආ මේ දේවල් කරද්දී. ඒ නිසා මම හැම වෙලෙම ඔයගලන්ගෙන් ඉල්ලන්නේ හැම වෙලාවෙම නිර්මාණශීලී පුද්ගලයෙක් වෙන, අභියෝග වලට සාර්ථක මුහුණ දෙන කෙනෙක් වෙන්න. කිසිම දෙයකට බය වෙන්න එපා. ඊළඟට බලමු පුතේ ජන සමාජයේ පවතින අයිතිවාසිකම්. දැන් ඔයගොල්ලෝ දන්නවා ඔයගලන්ට මේ දේවල් ගැන අපි නිතරම කතා බහ කරන මේ අයිතිවාසිකම් යුතුකම්. අපි හැම කෙනෙක්ටම පුතේ ජන සමාජයෙන් දෙනවා අයිතිවාසිකම් ටිකක්. ඔයාලට ඉගෙන ගැනීමට තියෙන අයිතිවාසිකම, ඔයාලට කැමති මේ දෙයක් කෑමට තියෙන අයිතිවාසිකම, ඔයාලට ජීවත් වීමේ අයිතිවාසිකම, ඔයා කැමති ආගමක් අදහන අයිතිවාසිකම, මේ සියලු අයිතිවාසිකම් ඔයාලට දීලා තිනු. මේත් එක්කම පුතේ අපිට තියෙන යුතුකම් ටිකක්. ඔයා හොඳින් අධ්‍යාපන ලබන්න ඔයාට දීලා තියෙන අයිතිවාසිකම් වගේම ඔයා හොඳින් ඉගෙන ගන්නට ඕනි. කැමති ආගමක් අදහන්න ඔයාට දීලා තියෙන අයිතිවාසිකම් වගේම අනිත් ආගම් වලට හිරිහැර නොකර ඉන්න ඕනි. අදහස් ප්‍රකාශ කිරීමට ඔයාට අයිතිය දීලා තියෙනා වගේම අනිත් අයගේ